සීත නේරංජරා නදිය වෙනදාටත් වඩා සුඳුරුව සුන්දර වනපියස මැදින් ගලාගෙන ගියා. කිරිබිඳු පාත්‍රය ගම්යුරේ තබා සිහිල් දියෙන් පැන් පහසු වූ මහබෝසතාණන් වහන්සේ ඒ කිරිබිඳු දාණය වැළඳුවා. දාණය වැළඳීමෙන් පසු රන්බඳුන අතටගත් උන්වහන්සේ මෙසේ අදිෂ්ඨානයක් කළා. මම අද දවසේ අනුත්තර වූ සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා නම් ඒ බව පෙන්වීමට මේ රන් පාත්‍රය උඩුගම් බලා පාවෙත්වා. එසේ නොවේ නම් ගන්ධිය සමග පහළට පාවී යත්වා. ඉතා පුදුම සහගත ලෙස රන් පාත්‍රය උඩුගම් බලා පාවී ගොස් නාග ලෝකයට පිවිසියා. මේ මහා භද්‍රකල්පේ පහළ වී වදාළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා එනම් කකුසඳ කෝණාගමන සහ කාශ්‍යප බුදුරජාණන් වහන්සේලාගේ රන් පාත්‍රවලට යටින් තැන්පත් වුණා. පාත්‍රයේ තැන්පත් වෙන ඒ ගැටුණු හඬ ඇසි දීර්ඝායුෂ ඇති මහා කාල නාරජු නිින්දෙන් අවදි වී මෙසේ සිතුවා. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වී වැඩි කලක් ගත වුණේ නැහැ. ඊයේත් බුදු කෙනෙක් පහළ වුණා. එහෙනම් අදත් බුදු කෙනෙක් පහළ වෙනවා. සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ නේරංජරා නදියෙන් එතර වී ගංගියුර දිගේ වැඩම කළ එදා හරිම පින්බර දවසක්. ස්වාමීනි, මගේ නම සොත්තිය. ඔබ වහන්සේ ගිහි කාලේ මා හමු වී තිබෙනවා. මට අනුකම්පා කරලා මේ කුසතන ඔබ වහන්සේ පිළිගන්නාසේක්වා. කුසතන අටමිට පිළිගත් උන්වහන්සේ නිල්වන් පත්‍රයෙන් ගැවසීගත් සුවිශාල ඇසතු රුක් සෙවණට වැඩම කොට මෙසේ අදිෂ්ඨාන කළා. මාගේ ශරීරේ ලේමස් වියලේවා. සම්නාර ඇට ඉතුරු වෙතොත් ඉතුරු වේවා. යම් පුරුෂ වීර්යයකින් පුරුෂ පරාක්‍රමයකින් අවබෝධ කළ යුතු යම් සත්‍යක් ඇත්ද මා එය අවබෝධ නොකොට මේ ආසනයේ නැගිටින්නේ නැහැ. බෝසතාණන් වහන්සේ වජිරාසනයේ මත වැඩහිඳ සිත සමාහිත කරද්දී බිහිසුණු සිදුවීමකට පෙර නිමිති පහළ වුණා. සිද්ධාර්ථගේ සෑම පියවරක් පසුපසම ලූ බැඳ. ඔහුගේ මේ ගමන මම අවහිර කරන්න ඕන. ඒ දැන් වජිරාසනය මත වාඩි වෙලා සිටිනවා. ඔහු එතනින් ඉවත් කළේ නැත්නම් ඒකාන්තයෙන්ම ඔහු දිනනවා. අද මම ඔහුව නැගිට්ටවනවාමයි. ඒ බිහිසුණු මොහොතේ දෙවිවරුන් බිය වී පලා ගියා.
අසංකේය කල්පලක්ෂ 4ක් පුරාවට පුරණ ලද පාරමී ධර්මයන්ගෙන් රැස් කර ගන්නට යුතුය. පුණ්‍ය සම්භාරය හේතුවෙන් අප මහා බෝසතාණන් වහන්සේට පවිතු මාර්යාගෙන් කිසිදු විපතක් සිදු වුණේ නැහැ. අප මහා බෝසතාණන් වහන්සේගේ රෝම කූපයක්වත් සොලවන්නට පවිතු මාර්යාට බැරි වුණා. අවසානයේදී පවිතු මරු මෙසේ තර්ජනය කළා. ඒ සිද්ධාර්ථ නුඹ හිතන්නේ මගෙන් පැනලා යන්න පුළුවන් වෙයි කියලාද? පුළුවන් නම් බේරියන් මේ ආයුධ වලින්. සිද්ධාර්ථ මෙතනින් නැගිටවන්න වෙන උපක්‍රමයක් යොදන්න ඕන. කියුණු ආයුධ වල බලයත් ඔහු ඉදිරියේ නැති වුණානේ. සිද්ධාර්ථ නුඹ වාඩි වී සිටින ආසනයත් අයිති මට. හැකි ඉක්මනින් නොතනින් නැගිටලා යනු. ඔය ආසනයේ අයිති මට. දරුණාද? වහා ඉවත්ටි. ඔය ආසනය මට දෙනු. මාරේ මේ ආසනය නුඹේයි පවසන්න නුඹට තියෙන සාක්ෂි මොනවද? සාක්ෂි තිබේ නම් මාහට ඒ බව පවසන්න. ඊට කලින් කියනු මේ ආසනේ නුඹේ කියන්න තියෙන සාක්ෂි මොනවද? මම සාක්ෂි දෙන්නම්. මොනවා? මොළෝ මහීකාන්තාව. මෙහි වැඩ සිටින මේ මහා පුරුෂ රත්නය සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරුම්දම් පුරාගෙන ආවේ මේ ආසනයේ මත වැඩ සිටින්නයි. මේ ආසනයේ අයිති මේ ශ්‍රේෂ්ඨ පුරුෂයාටයි. ඒ මොහොතේම ගිරි මේකලා ඇතුන් බිමට වැටුණා. ඒ මත සිටි පවිතු මාර්යාද වැටුණා. සසර පුරාවට වැටූ මහා ගුණබලයේ ඉදිරියේ පෙරතුන මාර්යා සහිත සේනාව සීසීකඩ දුව ගියා. ඒත් සමගම වටපිටාව මහත් නිස්කලංක ස්වභාවයක් ගත්තා.